ප්‍රවීණ රංගන ශිල්පී ලයිනල් වික්‍රමහත අභාවප්‍රාප්ත වී තිබෙනවා. තිස්ස අබේසේකරගේ කරුමක්කාරය චිත්‍රපටය තුලින් 1980 වර්ෂයේදී රංගනයට අත්පොත් ලැබූ ලයිනල් වික්‍රමයන් එහි බේබි මහත්තයාගේ චරිතය නිරූපණය කළා. අනතුරුව ලංකාවේ නිෂ්පාදිත පළමු ටෙලි නාට්‍ය ලෙස රූගත වූද විකාශනය වන විට ලංකාවේ හතරවෙනි ටෙලි නාට්‍ය වන ගඟුලෙන් එගොඩට පතිරාජයන්ගේ වැඩක් ලෙස වික්‍රමයන් මුලින්ම දායක වී තිබෙනවා. එය ලයනල් වික්‍රමයන්ගේද ටෙලි නාට්‍ය කලාවට සම්ප්‍රාප්ත වීමයි. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය 200කට වැඩි ප්‍රමාණයකට තම රංගන දායකත්වයේ ලබා දුන් ලයනල් වික්‍රම මහතා කලක් තිස්සේ හෘද රෝගී තත්වයකින් පසු වී අද දින ජීවිතයෙන් සමුගත්තා. තිස්ස අබේසේකරගේ කරුමක්කාරය චිත්‍රපටයේ බේබි මහත්තයා ලෙසින් රංගනයට පිවිසි ඔහු ධර්මසේන පතිරාජගේ ගඟුලෙන් එගොඩට මුලින්ම දායක වූ ටෙලි නාට්‍ය වූවා. ඉන්පසුව බට්ටි ටෙලි නාට්‍යයේ ආටිහාමු ලෙසින් වඩාත් ජනප්‍රිය චරිතයක් නිරූපණය කළා. 1988 වර්ෂයේදී ඇල්ලළඟ වලව ටෙලි නාට්‍යයේ ආතර්හාමු චරිතයේද ඔහු මතකයේ රැඳුණු රංගනයක් නිරූපණය කළ අවස්ථාවක් වුණා. ගාමිණී ෆොන්සේකාගේ සක්විති සුවය සහ සාගරයක් මැද, ධර්මසේන පතිරාජගේ සොල්දාදු උන්නහේ සහ සක්කාරං, ලලිත් පන්නිපිටියගේ සංගිලි, ජීනන්දසේනගේ දෙවැනි වරම ඔහු රංගනයෙන් දායක වූ විශිෂ්ට නිර්මාණ අතර කිහිපයක්. පාසල් වේදිකාව තුළවත් මන් රඟපාලා තිබුණේ ටෙක්නිකල් ඔෆිස කෙනෙක් හැටියට සේවයේ යෙදිලා ඉන්නකොට තමයි සෝමසිරි දෙහිපිටියගෙන් මට ආරාධනාවක් ලැබුණේ. ඉන්පස්සේ රැකියාව විශ්‍රාම ගත්තට පස්සේ රඟපෑම මගේ ජීවිතේම කොටසක් වුණා. ඇත්තෙන්ම එයින් මා ලැබූ ආත්ම තෘප්තිය මෙතකේ කියන්නට බැහැ. යනුවෙන් ඔහු වරක් පුවත්පතකට පවසා තිබුණා. බට්ටි ටෙලි නාට්‍යයේ පවුලේ ප්‍රධානියා ලෙසින් සැරපරුෂ දරදඬු පාලකයෙක්ගේ චරිතය වූ ආටිහාම්ගේ චරිතය නිරූපණයෙන් ඔහු ප්‍රේක්ෂකයෝ අතර අදටත් කතා කරන නොමැකෙන නමක් තබා තිබෙනවා. කලා ලෝකයේ නොමැකෙන නමක් තබා අපාතරින් සදහටම සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිමු.